සම්මාදිට්ඨියේ ඉන්න කාර්තය ඕපපාතික සත්වෙන් උපදිනවා කියන විශ්වාසය. පින්වතුනි ඔබට ඕපපාතික සත්වෙන් උපදිනවා කියන විශ්වාසයක් තියෙනවද? ඕපපාතික සත්වයා කියන්නේ මොකද්ද? දෙවියෙක් බ්‍රහ්මේ ඕපපාතිකව ඉපදෙනවා. ප්‍රේතේ නිසමේ කුම්බාණ්ඩේ බහිමවේ ඕපපාතිකව ඉපදෙනවා. ඔබට ඒ විශ්වාසය තියෙනවද? තියෙනවා. තියෙනවා නම් අපි ලෝක සිත් ඇති කරගන්නේද? ඈ තියෙනවා නම් අපි දේශ සිත් ඇති කරගන්නේද? මොනෝදලින් තමයි මතු කරගන්න ඕන. විශ්වාසය තියෙනවා. නමුත් විශ්වාසයට අදාළව අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසය තියෙනවා නම් ප්‍රේතේ කෝපපාතික විපදේවා කියලා කවදාවත් අපි ලෝක සිත් ඇති කරගන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා නම් ඕපපාතිකව බහිනවේ ඉපදෙනවා කියලා කවදාක්වත් අපි ලෝක සිත් ඇති කරගන්නේ නැහැ. අද ගොඩාක් අය මැරිලා බහිනවේ වෙලා ඉපදෙනවා. ඇයි කිව්වොත් ලස්සන ලස්සන ගෙවල් හදා ගන්නවා, කෝටි ගණන් වියදම් කරලා ලස්සන ලස්සන නිවාස හදා ගන්නවා, ඒවා කුෂ්ණාවෙන් උපාදානය කරගෙන ජීවත් වෙනවා. මරණ ආසන්න මොහොතේ මේ ගෙවල් අතහැර ගන්න බෑ. මෙල්ලා පටිච්ච සමුප්පන්නව ගෙදරම මුල් ගල බදාගත්ත බහිරවේ කොටපත් වෙනවා. බලන්න මොන අසාධාරණයක්ද කියලා. කෝටි ගණන් වැය කරලා ගෙයක් හදලා පින්වතුනි ඒගේ උපාදානය කරගෙන මැරිලා ඒ ගෙදර මුල් ගල බදාගත්ත බහිරවේ වෙලා ඉඳෙනවා. දරුවෝ මොකද කරන්නේ? දරුවෝ ගේ කුණලා දාලා රට යනවා. අම්මා කොහෙද? තාත්තා කොහෙද? මුල් ගල මොනසා සාධාරණයක්ද කියලා බලන්න. මොනසා සාධාරණ ලෝකයක්ද කියලා බලන්න. දරුවන්ට ගෙවල් හදලා දීලා අම්මා තාත්තා මුල් ගල බදාගත්ත බහිනවෙක් වෙනවා නම් පින්වතුනි මොනසා ඒ ලෝකේ අසාධාරණද? ඇයි එහෙම වෙන්නේ? පින්වතුනි ඕපපාතික සත්ත්වූපතගෙන අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. ඒ නිසා ලෝභ සිතක් ඇති වෙන සෑම මොහොතකම අනේ මේ ලෝභ සිත මාව ඕපපාතික ප්‍රේතෙක් කරයි කියලා හිතන්නේ. පින්වතුනි ලෝභ සිතක් ඇති වෙන මොහොතක් පාසාම මේ ලෝභ සිත මාව කුම්බාණ්ඩේ බහිරවේ බවට පත් කරයි කියලා හිතන්නේ. දේශ සිතක්, කේති සිතක්, ව්‍යාපාද සිතක් ඇති වෙන මොහොතක් පාසාම මේ සිතවිල්ල මාව යක්ෂේ යකින්නම් කරයි කියලා හිතන්නේ. අනසමාධිය. අනසමාධිය. ඔබ මේ අකුසල් මූලයන් දුර්වල කරගන්නේ, ඔබ මේ අකුසල් මූලයන් ජීවිතයෙන් බැහැර කරගන්නේ මේ සම්මා දිට්ඨි අර්ථයන් තුලින්මයි පිටුනේ. මේ සම්මා දිට්ඨි අර්ථයන් ඔබ ජීවිතේට ගත්තේ නැත්නම් ඔබ ලෝභ සිතට බය නැහැ, ඔබ දේශ සිතට බය නැහැ, ඔබ මෝහ සිතට බය නැහැ, ඔබ කැමැත්තෙන් ලෝභ සිත ඇති කරගන්නවා, ඔබ කැමැත්තෙන් දේශ සිත ඇති කරගන්නවා, ඔබ කැමැත්තේ මෝහසිත ඇති කර ගන්නවා. එයි සම්මාදිට්ඨිය දුර්වලයි. සම්මාදිට්ඨිය දුර්වලයි. ඒ නිසා ඔබ දකින්න ඕපපාතිකව දෙවියෙක් උපදිනවා, ඕපපාතිකව බ්‍රහ්මෙක් උපදිනවා. ඒ නිසා සීලයමයි මම හිතන්නේ, දානයමයි මම හිතන්නේ, මෛත්‍රියමයි මම හිතන්නේ, සතියමයි තුලමයි මම ජීවත් වෙන්නේ, සමාධිය තුලමයි ජීවත් වෙන්නේ. එයි ඕපපාතික දෙවියෙක්, ඕපපාතික බ්‍රහ්මෙක් වෙන්න පින්වතුනි අනසම්මාදිට්ඨිය. එහෙනම් ඔබට සම්මාදිට්ඨිය කියනවා නම් බොහොම පාසුවේ මේක අඳගන්න එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. බොහොම පාසුවේ තියන්නේ ප්‍රමාදී භාවයේ විතරයි. හඳුන ගන්න ලේසි. හෙට ගෙදර ගිහිල්ලා ලෝභ සිතක් ඇති වුණත් සම්මාදිට්ඨිය ඔබට ඕන නම් ඊළඟ සිතෙන් හිතන්නේ මේ ලෝභ සිත නම් මාව ප්‍රේතෙක් කරයි කියලා. ඔබට සම්මාදිට්ඨිය අවශ්‍ය නම් හෙට ගෙදර ගිහිල්ලා දේශ සිතක් ඇද්දී ඔබ හිතන්නේ මේ දේශ සිත නම් ඊළඟ ජීවිතයේ ඕපපාතික යක්ෂයෙක් කරයි කියලා. පින්වතුනි සුන්දර සම්මාදිට්ඨිය. සුන්දර සම්මාදිට්ඨිය.